খাবার খাবার කොච්චකඩේ ප්‍රදේශයෙන් වාර්තාාව වූ මේ සිදුවීමේ සවිස්තර තොරතුරු ප්‍රතිප්‍රකාශයෙන් ගෙනීමට අප සූදානම්. දැන් පුවත් සිරස්තල. කොච්චකඩේ ප්‍රදේශයේ වෑන් රථයක තිබූ බෝම්බයක් ආරක්ෂකංශ මැදිහත්ව පුපුරවා හරී. හෙට ජාතික ශෝක දිනයක්. අද මධ්‍යම රාත්‍රියේ සිට ත්‍රස්තවාදී වැළැක්වීමට අදාළ හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මකයි. ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය ගණන 290ක් දක්වා ඉහළට. 500කට අධික පිරිසකට තුවාල අද රාත්‍රී 8 සිට පැය 8ක් යලිත් පොලිස් ඇඳිරි නීතිය අද රාත්‍රී 8 සිට හෙට අලුයම 4 දක්වා යලිත් පොලිස් ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබෙනවා මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ත්‍රස්තවාදී වැළැක්වීමට අදාළ හදිස්සි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට අද රැස් වූ ආරක්ෂක මණ්ඩලය තීරණය කර තිබුණා අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ ප්‍රස්තවාදීට සහය දක්වන සියලු විනාශකාරී බලවේග මුලිනුපුටා දැමීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස තමා ආරක්ෂකංශවලට උපදෙස් දුන් බවයි. මෙවන විට තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට හැකි වී ඇති අතර ආරක්ෂකංශ වෙත ජනතාවගෙන් ලැබෙන සහය අගය කරන බවද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා සඳහන් කළා. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කොළඹ අගරදගුරු නිල නිවසට ගොස් කොළඹ අගර ගුරු අතිඋතුම් මල්කම් කාදිලන් රංජිත් හිමිපාණන් බැහැදුටුවා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අක්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේද සහභාගීත්වයෙන් ආරක්ෂක මණ්ඩලයේ රැස්ුණේ අද පෙරවරුවේ මෙම හමුවෙන් පසුව හෙට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළා අද රාත්‍රී 12 සිට ප්‍රස්තවාදී මර්ධනයට අදාළ වගන්ති හදිස්සි නීති රෙගුලාසි යටතේ ගැසට් කිරීමටද ආරක්ෂක මණ්ඩල හමුවේදී තීරණය කර තිබෙනවා ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට බලය ලබා දීම වෙනුවෙන් එම පියවරගත් බවයි ඊයේ සිදු කළ ත්‍රස්තක්‍රියාවට අදාළ සංවිධාන අතරඟුවටගත් ත්‍රස්තවාදීන් හා අනුබල දුන් තවත් බලවේගයක් නම් එම සියලු විනාශකාරී බලවේග සම්පූර්ණයෙන්ම විනාශ කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා රටේ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීමට ශ්‍රී ලංකාවේ සිටින සියලු විදේශ තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් කැඳවීමට ජනාධිපතිතුමා අපේක්ෂා කරන අතර ඒ සඳහා සහය වන්නයි ජනාධිපතිතුමා ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර තිබෙනවා ඒ මෙම ප්‍රහාර පිටුපස ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන සිටින බවට බුද්ධ්‍යංශ වාර්තා කර තිබීම හේතුවෙන් රට පුරා සිදු වූ පිපිරීම් පිළිබඳව නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි විශ්වාස කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද ප්‍රකාශ කළා. අපි කාටවත් අපිට කරදරයක් කරාට අපි කාටවත් කරදර කරන්න හොඳ නැහැ. අනිත් එක අපි දන්නේ නැහැ කවුද මේක පිටිපස්සේ ඉන්නේ කියලා. එලා හරියට නිකන් අර අයිස්බර්ග් එකක් වගේ උඩින් පේන්නේ පොඩ්ඩයි යටින් මොනවද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මේ සිදුවීම් පිටිපස්සේ ඉන්න ඒ අවාසනාවන්ත තරුණ උදවිය සහ ඒ අවාසනාවන්ත කණ්ඩායම පිටිපස්සේ තවත් ලොකු කණ්ඩායමක් ඉන්නවා ඇති. සමහර විට ඒ අය මේ කියන ජාතියින්ට අයිති නොවන අය වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ කලබලේ එක එක අයට හිරිහැර කරන්න මේක අවස්ථාවක් කරගත යුත්තේ නැහැ කොහොමටවත්. ඒක අපිට ආගමික වශයෙන් සාධාරණීකරණය කරන්න බෑ. අපි මේ මෘත දේහයන් භූමදාන කිරීමේ කටයුතු ඉවර කරලා යථා තත්ත්වයෙන් සමාදානයෙන් නැවත වරක් අපි එක එක්කෙනා සමග එකතු යුතුයි කියන එක තමයි මේ අවස්ථාවේදී මම කියන්නේ. යම්කිසි කෙනෙක් වරදක් කළා නම් එයාට ඒකට දඬුවම් පැමිණවීම නීතියේ වගකීමක්. ඒ මිසක් අපි එක එක්කෙනාට හිතෙන විදියට දඬුවම් කරන්න යන්න බෑ. තනියම අපිට නීතිය අතර ගන්න බෑ. නීතිය අපි ක්‍රියාත්මක කරන්නම ඕනේ. ඒ අදාළ පුද්ගලයන්ට දඬුවම් දීම ඒ නීතියේ අංශවලට අයිති කොටසක් හැටියට ඒ අය ඒක ඉටු කරાવી කියලා අපි විශ්වාස කරනවා. මම අපි කනගාටුව ප්‍රකාශ කරනවා මේ අවස්ථාවේදී මේ පිළිබඳව යම් ආකාරයක කලින් දැනගැනීමක්
සිදු වුණා කියලා මෙතනදිත් කියුණා අගමැතිතුමාගේ මුවිනුත් මේක පිට වුණා. එක්තරා ඇමති කෙනෙකුත් මේකට සාක්ෂි දුන්නා. ඉතින් මේ කාරණාව දැනගෙන හිටියානම් ඇයි මේක මේ සිද්ධිය වළක්වන්නට තිබුණේ නැද්ද? ඇයි එහෙම කටයුතු කළේ කියන එක අපි ඔක්කොන්ටම ලොකු ප්‍රශ්නයක්. කොහොමද ඇමතිතුමෙක්ගේ තාත්තා කෙනෙක් ඒ ඇමතිතුමාට කියන්නේ පල්ලියට යන්න එපා කියලා පහුවෙනිදාට? ඇයි මේ අනිත් මිනිසුන්ට ඒ දැනුවත්කම ඒ ඇමතිතුමා හරි කරලා දුන්නේ නැත්තේ? මට ඒක පිළිගන්න බෑ. ඒ විදිහට මෙහෙම ස්ථීර සැකයක් ආවනම් එතුමා පල්ලියට ගියේ නැත්තම් එතුමාට තිබුණා කාට හරි දැනුම් දෙන්න මෙන්න මෙහෙම දෙයක් වෙන්න ඉඩ තියෙනවා, ඒ නිසා කරුණාකරලා මේ මිනිසුන්ට යන්න දෙන්න එපා කියලා. දෙවියන්ගේ නාමයෙන් ඉල්ලා හිටිනවා කරුණාකරලා ආණ්ඩුව සහ ආණ්ඩුව මේ කරන අය මොන ආණ්ඩුවක් ආවත් රටේ නීතිය ක්‍රියාත්මක කරන්න, ඒ වගේම බුද්ධි අංශවල සේවා කටයුතු ශක්තිමත් කරලා මේ වගේ කඩාකප්පල්කාරී රට බෙදෙන දේශද්‍රෝහී වැඩපිළිවෙළවල් ඉස්සරහට ගේන්න ඉඩ තියන්න එපා. අද පෙරවරුවේ ආගමික නායකයන් සහ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමු වී එල්ල වූ ප්‍රහාර පිළිබඳව කනගාටුව පළ කළා. මේ සිදුවෙච්ච අභාග්‍යවන්ත සිද්ධිය ගැන මුළු ලෝකයම අද ලංකාව දිහා බලාගෙන ඉන්නවා. ඉතාම සාමකාමීව මේට මුහුණ දීලා අපේ කාදිනල් තුමාට අපේ කනගාටුව ප්‍රකාශ කරලා අපි ඔබ වහන්සේ සමග ඉන්නවා, ඔබ වහන්සේට පූර්ණ සහයෝගය ලබා දෙනවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද අද පෙරවරුවේ කාදිනල් හිමිපාණන් බැහැදුටුවා. පාස්කු ඉරුදින උදාවත් සමග සිදු වූ ශෝකාකූල ඛේදවාචකය පිළිබඳව ශ්‍රී ලංකා කතෝලික රාජගුරු මණ්ඩලය මහත් වූ සංවේගය පළ කර තිබෙනවා. එම මණ්ඩලයේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ එල්ල වූ ප්‍රහාරයෙන් අහිමි වූ ජීවිත හා විශාල ගණනකට තුවාල සිදු කිරීම සැබවින්ම මහත් ව්‍යසනයක් බවයි. සංසුන්ව සිටමින් බුද්ධිමත්ව සහ මනා හික්මීමකින් යුතුව කටයුතු කරන ලෙස කතෝලික රාජගුරු මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කාදිනල් හිමිපාණන් බැහැදුටු අවස්ථාවේ යුද හමුදාපති ලුතනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළා. යුද හමුදා හැටියට අපි ඉල්ලා සිටින්නේ අද මේ තිබෙන නීති රාමුව තුළ තාමත් ශ්‍රී ලංකා යුදාවට නීතිමය තත්ත්වයක් නැහැ මේ පිළිබඳව ක්‍රියා කරන්න. ඒකෝර හමුදාවට බලතල වගයක් ලබා දීම සඳහා විශේෂම සාකච්ඡාවක් තිබ්බා. ඒදී ජනාධිපතිතුමා දැනුවත් කළා ඒ අයිති අයුතු අයවලුන්ට මේ පිළිබඳව විශ්ලේෂණය කළා. ඉතාමත් වේගෙන් අපිට ඒ තොරතුරු අපිට ඒ අනුමැතිය ලබා දෙන්න කියලා මේ සංවිධාන පිළිබඳව ඒ ජාලය අපි හඳුනාගෙන තිබෙනවා. ඒ ජාලය තුළ හඳුනාගත් අයවලුන් සඳහා කොළයුතු ක්‍රියාමාර්ගයක් සාකච්ඡා කළා. අපි මේ සංවිධානය ජාත්‍යන්තරතින් සම්බන්ධතා මොනවද, රට ඇතුළතින් සම්බන්ධතා මොනවද, මොන ප්‍රදේශවල ව්‍යාප්ත වෙලා තියෙන්නේ, මොකද ඉන්න කරන්න බලාපොරොත්තු වෙන්නේ, ඒ සෑම දෙයකටම කොළයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කරනවා. මේ බුද්ධිමය තොරතුරු තුළදී යම්කිසි අඩුපාඩුවක් මෙතන පැහැදිලිව සිදු වෙලා තියෙනවා. ඒක යුද හමුදාව පිළිබඳව මම ඒක වකීම් බාර ගන්නව නෙමෙයි. නමුත් මෙහිදී සාකච්ඡා වුණ දේවල් ප්‍රායෝගිකව භූමියේදී සිදු වෙච්ච ගතිගතියක් තිබෙනවා. ඒ සඳහා මම දකිනවා ජනාධිපතිතුමා ගත තීරණ අනුව මේ ඉදිරියට මේක ඉන්ටග්‍රේටඩ් ක්‍රමයකට එකතු වීම ඒකාබද්ධව මේක සිදු කරයි කියලා මම දකින්නේ. ඒක තමයි රටට අවශ්‍ය. අනිතනියම බුද්ධිංශ මෙහෙයනට වඩා එකමුතුව බුද්ධිංශ මෙහෙයන එක. මේ රට ජනතාව මේ ලාය සංසුන් ඉන්න දේශපාලන ભેදයකින් ජාති ભેදයකින් ආගම් ભેදයකින් තොරව මේ යුද හමුදාව ඔබගේ කරන්න යන කරනට යන ඔබට ලබා දීමට උත්සාහ කරන ආරක්ෂා පිළිබඳව විශ්වාසය ලබා ගන්න අපි ගැන කටයුතු කරනවා. මේ ඔබතුමාලා බලාපොරොත්තු වෙන පරීක්ෂාව පමණක්ද, එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේට රැස් වුණාම ඊට වඩා එහාට ගිය බලයක් බලාපොරොත්තු වෙනවා? අවසානයේ යුද හමුදාපති හැටියට මම කැමති කිටි කාලයට හරි හදිසි නීතිය උදරනවා. එතකොට තමයි බලතල තිබෙන්නේ. මේ දැනට තිබෙන ප්‍රශ්නේ බුද්ධි තොරතුරු වාර්තා කිරීම පොලිසිය සම්බන්ධයෙන් වාර්තා කරා. යුද හමුදාවත් මේ සම්බන්ධයෙන් වාර්තා වුණාද? මේ සිදුවීම් සම්බන්ධව වනාත විල්ලුවේ සිදුවීම් තමයි මේක ඉන්ටිග්‍රේට් කරනවා නම් මොන වගේ යාන්ත්‍රණයක්ද ඇති කරන්න යන්නේ ඒකාබද්ධ කාර්යාලයද? මෙතනදී කාටවත් දෝෂාරෝපණය කිරීමට මේ අවශ්‍ය වෙන්නේ. නමුත් මේ අවංකව මේ සිද්ධිය පිළිබඳව යුද හමුදාව පිළිබඳව යුද හමුදාව මේ ගැන දැනුවත් නැහැ. නමුත් ශ්‍රී ලංකා පොලිසිය ගැන දැනුවත් කරලා තියෙනවා. වනාත විල්ලුවත් එක්ක මේක සම්පූර්ණ සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධතාවයේදී යම්ම අඩුපාඩුකම් තියෙනවා. එකතු වෙලා මේ ගමන සිදු නොකරපු එක ගැන
සාමාන්‍ය කොළඹ විතරද ආරක්ෂා හමුදා ආරක්ෂා වැඩි කරලා තියෙන්නේ ලංකාව පුරාම? උතුරේ සිට දකුණටත් බස්නාහිරට නැගෙනහිරටත් අවශ්‍ය සෑම ස්ථානයකම යුදහමුදාව යොදවලා තියෙනවා. තවදුරටත් ඒක යොදවනවා. මම හිතනවා ඒ තත්ත්වය සමනයටපත් වෙයි කියලා මුදුර අනාගතයේදී. මේ සංවිධානය ඉතා කුඩා සංවිධානයක්. නමුත් අපිට නැහැ කියන්නට බෑ ජාත්‍යන්තර සම්බන්ධයක් තිබිච්ච එක. නමුත් මේ පාවිච්චි කළ තියෙන දේවල් බැලුවම ඒ පුහුණුව ලැබලා තියෙනවා කවුරු හරි. ඒ පුහුණුව මේ රටේ තියෙන්න පුළුවන්. මේ රටේ වෙන්න පුළුවන්, පිටරට ගිහලා පුහුණු වෙන්නත් පුළුවන්. නමුත් ඒ වෙඩි බේත වීම බැලුවම ජාත්‍යන්තර තත්ත්වයක් නිමෙතන තියෙන්නේ. නමුත් උන්ට මුදල් මේ වශයෙන් සංවිධානය පාත්වාගෙන යාමට අයිවාදයෙන්ම පිටරටකින් සහාය දෙන්නත් පුළුවන්. මට නමක් හැටියට කියන්න බෑ. ඒ වගේ සංවිධාන ගොඩාක් තියෙනවා මේ රටේ. ඒක නිසා ඕන අනුබද්ධ ආයතනකින් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඊයේල ප්‍රහාර මාලාව පිළිබඳව කුරුණෑගල දියෝකිසිය සහ ශ්‍රී ලංකා සභාව නිවේදන දෙකක් නිකුත් කර තිබෙනවා. කුරුණෑගල දියෝකිසිය වෙනුවෙන් කොළඹ රදගුරු දිලොරාජ් කනක සභේ පියතුමන්, එවැකීම කුරුණෑගල රදගුරු කීර්තිසි ප්‍රනාන්දු පියතුමන්, එවැකීම ශ්‍රී ලංකා සභාව වෙනුවෙන් එහි සභාපති මයිකල් දිසානායක පියතුමන් එම නිවේදන නිකුත් කර තිබෙන්නේ. ඉන් ඊයේ සිදුවීම් පිළිබඳව කනගාටුව පළ කර තිබෙනවා. මියගිය අයට ශෝකය පළ කරමින් තුවාල ලැබුවන්ට කනගාටුව පළ කර තිබෙනවා. එවැකීම මෙම සිද්ධීන් වලට අදාළව වක්කිවයුත්තන්ට කඩමෙන් නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි යන්න අපේක්ෂා කරන බවද මෙම නිවේදන දෙකෙහිම සඳහන් වෙනවා. මේ අතර කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ඊයේ පිපිරීමට ලක්වෙච්ච ස්ථානය, එම දේවස්ථානයේ ආසන්නයේදී අද පස්සරුවේ බෝම්බයක් පුපුරවා හැර නිෂ්ක්‍රිය කෙරුණා. එම බෝම්බය තිබූ වෑන් රථය නවතා තිබුණේ දේවස්ථානයට ආසන්න මාර්ගයක. මෙම බෝම්බ පිපිරුවා හැරීම සිදුවේ අද පස්සරු 2:30 පමණ සිදු කළ විශේෂ පරීක්ෂාවක් අතරතුරයි. බෝම්බය නිෂ්ක්‍රිය කිරීමෙන් අනතුරුව ප්‍රදේශයේ පැවති තත්ත්වයයි මේ. ඊයේ ස්ථාන ගණනාවක සිදු වූ පිපිරීම් සමග අපගේ කැමරා කාචවල සුවිශේෂී රූපරාමු සටහන් වුණා. අද දවසේදී අපි මේ රූපරාමුවල පසුබිම් කතා
සොයාගෙන ගියා. ඊයේ උදැසන 8:45ට නිශ්චල වූ කොච්චිකඩේ දේවස්ථානය තවමත් එලෙසින්ම පවතිද්දී එම වේලාවෙහිම නතර වූ ජීවිත තම ලබැතියන් වෙනුවෙන් ගිනි අව්වේ දෙවියන් යදින අයුරුද අද අප කැමරාවේ මෙලෙසින් සටහන් වුණා. ඊයේ දිනේ පුරා එල්ල වූ කුරිරු ශස්ත්‍ර ප්‍රහාරවලින් අපට විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා. ඒ අහිමි වූ සෑම ජීවිතයකම ඔවුන්ට වෙන්නු අනන්‍ය වූ පසුබිම් කතාවක් වෙනවා. නමුත් ඒ සියල්ල මිනිත්තු කීපයක් තුළ කතා කරන්න බැරි තරම් අපට අහිමි වූ ජීවිත සංඛ්‍යාව අතිවිශාලයි. ඒ නිසාම ඊයේ අප ඔබ වෙත ගෙනා දර්ශන කිහිපයක සටහන් වූ සුවිශේෂී සිදුවීම් කීපයක පසුබිම් කතාව සොයාගෙන අප අද ගියා. මේ ඔවුන් පිළිබඳ කතාවයි. කොච්චිකඩේ දෙවොල් බිමේ මලසිරු අතර වැටි සිටි මව සහ පියා නැගිටුවා ගැනීමට නොහැකිව හඬා වැටුණු මේ පුංචි දියණිය ඔබට මතක ඇති. මියගිය මවගේ සිරුර සහ පරපතර තුවාල ලැබූ පියා රෝහල්ගත කළ පසු තනි වූ මේ දියණිය සොයා අප අද කොච්චිකඩේ දේවස්ථානයට ගියා. ඒ පිළිබඳ තොරතුරු විමසූ අපට අවට ගම්වාසීන් පැවසුවේ ඇයව වෙරළපඩ පොලිස් ස්ථානයේ සැරෙන්වරෙක් වන එම්.ආර්. විෂ්මපාල මහතා රැගෙන ගිය බවයි. ඒ අනුව අප වෙරළපඩ පොලිස් ස්ථානයට ගිය අතර එහි පාලිකාව ලෙස කටයුතු කරන කුසුමා හෙට්ටිආරච්චි මහත්මිය අපට ඇය පිළිබඳ තොරතුරු ලබා දුන්නා. අපේ සාහන්මත් එක්ක අරගෙන ආවා මේ තව ළමයෙකුගේ අතේ එව්වා. ඒවලා මට බාර දුන්නේ පොලිසිය ගාට්ටුමේකට. මේ ළමයා අඬනවා අම්මා ඕනේ කී කී අඬනවා. ඇවිල්ලා කෑමද කෑම බීම චොකලට් ඒ ඔක්කොම කිසිම දරුවට අඩුපාඩුවක් වුණ නැහැ. දරුවා ඉල්ලන්නේම අම්මව. දැඩා වැටලා හිටියා කිව්වා. අපේ අම්මා කෝ කියලා ඇව්වා. මං කිව්වා අම්මා කඩේ ගියා දැන් එයි ඔයා හොමු ඉන්න. ඇයගේ මතකයේ තිබූ දැරියගේ ඥාතීන්ගේ ලිපිනයක් සහ අප වත්තල ප්‍රදේශයට ගිය අතර කුඩා කුලී කාමරයක සිය ඥාතීන් සමග සිටින තුන් හැවිරිදි ක්‍රිස්තෝප ජෙනීටා තියනිය අපට හමු වුණා. එයාගේ දුව නැහැ කියලා මේ පොලිස් අර අයියට ෆොටෝ එක දෙන්න කිව්වලු. එයා කිව්වලු මෙයා නම් තාම දෙකේ නැහැ අපි දුව නම් ඉන්නවා. අය කතා කරනකොට මෙයාව දැක්කලු පුංචි කියලා ආවලු. බදුල්ල පස්සර ප්‍රදේශයේ පදිංචි කරවන් වන මොහුට දැරියගේ මවගේ දේහය සිය නිවසට ගෙන යාමට හෝ වත්කමක් නැහැ. මෙයාලගේ පොඩි එක ගෙනියන්න සෑහෙන වේදනක් දරන්න වෙනවා. බදුල්ලට ගෙනියන්න ඕනේ. ඒ නිසා මම ඔබතුමාලගෙන් ඉල්ලන්නේ පුළුවන් උදව්වක් කරන්න මේ විලාවේ මේ මිනිසුන්ට පිහිට වෙන්න. මේ අතර කොච්චිකඩේ දේවස්ථානයේම පිපිරීමෙන් පසු නාද විමින් තිබූ දුරකථනයට ඇමතුම ලබාගත් පුද්ගලයාවද අප සාගයා. රිගන් රූත්ගේ එම දුරකථනයට ඇමතුම ලබාගෙන තිබුණේ කනකලිංගම් රූපන් නැමැත්තෙක්. මම මල්ලිගේ නම්බර එක කෝල් කරා නම්බර එක වැඩ කරන්නේ. ඊට පස්සේ මල්ලිගේ පවුලේගේ නම්බර එකට කෝල් කරා. ඒ නම්බර එක රින්ග්ස් ගියා. ඒ ෆෝන් එකේ ඉස්සුව නැහැ. මගේ මල්ලිගේ වයිෆ් ළමයා දෙන්නෙක් ඉන්නවා. දෙන්නම දාම ICU එකේ ඉන්නේ. මේ අතර ඊයේ කොළඹ ජාතික රෝහලට පැමිණි ඇමරිකන් ජාතික ලුවිස් ඇලන් මහතා ප්‍රකාශ කළේ ඔහුගේ පුතු සහ බිරිඳ පිපුරුමට හසු වූ බවයි. ඉන් ඔහුගේ බිරිඳ මිය ගියා. ලුවිස් ඇලන් මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් රත්නපුර මහරෝහලේ ළමා වාට්ටුව ඇතුළු නව අංක ගණනාවක් ඉදිකිරුණු අතර ඔහු සිය බිරිඳව රැගෙන වෙත් තිබුණේ මෙරට ජනතාව ඉන් ප්‍රතිලාභ ලබන අයුරු ඇයට පෙන්වීමටයි. Yes, I love Sri Lanka. We come all the time and අපි ශ්‍රී ලංකාවට ආදරෙයි. අපි හැමතිස්සෙම ශ්‍රී ලංකාවට එනවා. අපි ළමයි වෙනුවෙන් රෝහලකුත් හැදුවා රත්නපුරේ. මගේ බිරිඳ අද උදෑසන සිනමන් හෝටලේදී ආහාර ගන්නකොට පිපුරුමට හසු වුණා. මගේ බිරිඳයි පුතයි දෙන්නම තුවාල ලැබුවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රහාර සම්බන්ධයෙන් පළ කළ අදහස් මේ. රජය ගත්ත ක්‍රියාමාර්ගය පිළිබඳ අපි සෑහීමකටවත් වෙන්නේ නැහැ. මොකද මේක අපිට දැනලා තිබුණා. ඊට ඉස්සෙල්ල අපිට ලිපියකින් දැනලා තිබුණා. ඒක ජනතාව දැනුවත් කරා නම් මෙවැනි සිද්ධියක් සිදුවීමට තියෙනවා. ඒක නිසා අද දින පල්ලිය යන්න එපා. එහෙම නැත්නම් මේ ස්ථානවලට යන්න එපා කියලා එහෙම වුණා නම් ජනතාව දැනුවත් වුණා නම් මෙතරම් සංඛ්‍යාවක් මිය ඇදෙන්න
ඉඩ තිබුණේ නැහැ. ඒ නිසා මේක මේකේ වගකීම වුණ බාර. හැබැයි අපි මේ අවස්ථාවේදී එක එක්කෙනාට ජාති වලට ආගම් වලට ඇඟිලි දික් කරන්නේ නැහැ. සියලු දෙනා මේකම මේ රටක් වශයෙන් අපි මේ ගන්නා ක්‍රියාමාර්ග වලින් අපි විපක්ෂයක් වශයෙන් අපි සහයෝගය අපි යුතුකම් අපි ඉටු කරනවා. මේක ජාතික ප්‍රශ්නයක්. මේක රටේ ප්‍රශ්නයක්. දැන් මේ ලිපිය ආවේ බුද්ධයන්සේ වාර්තාවක් දෙකනේ. ඔයද බුද්ධයන්සේ භාගයක් ඉන්නේ හිරේ. දැන් ඊයේ මම කට්ටියට කිව්වා ඉතුරු ටිකක් හිරේ දැම්මම හොඳට හම්බ වෙයි. හැබැයි මේ බුද්ධයන්සෙන් මේ වාර්තාව එවලා තියෙනවා. ඉන්න ඩිංගා. මේ වාර්තාව අනුව ක්‍රියාත්මක නොවීම තමයි ප්‍රශ්නේ. යුතුකමක් තිබුණා රජයට මේක ජනතාවට කියන්න. මේ ඡන්දයක් නිසා යම් යම් දේවල් ක්‍රියාත්මක කරන්න පොලිසියට ඉඩ නොදීම මම හිතනවා මේකට එක හේතුවක්. අත්අඩංගුවට ගත්තු අයාතර ඉන්නවා අල්ලාජ් යුසුප් මොහොමඩ් ඉබ්‍රාහිම් කියන පුද්ගලයෙක්, ව්‍යාපාරිකයෙක්. ඔහු ගිය මැතිවරණයේ 2015 මහා මැතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවේ අපේක්ෂකයෙක් හැටියට ඉන්නවා. ජාතික ලයිස්තුවේ සමාජිකයෙක්. එයාගේ දරුවෝ තමයි මරාගෙන මැරෙන සමහර මෙහෙයුම් සිද්ධ කළේ. ඒ වගේම මුජිබ රහ්මාන් සහ අසාත් සාලි කියන දේශපාලඥයන් දෙදෙනායක සමීප මිත්‍රත්වයක් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. ඔබට මතක ඇති පුත්තලමේ වනාත විල්ලූ ප්‍රදේශයේ ඒ උපුරණ ද්‍රව්‍ය තුගේ හොයාගත්තු වෙලාවේ ඒ ආසන්න දිනක මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනවා මේ අත්අඩංගුවට ගත්තු ඒවා මොනවද, කවුද මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. එතකොට මුජිබ රහ්මාන් මන්ත්‍රීතුමා තමයි එකපාරට කලබල වෙලා නැගිටලා දේශමේ කිඹුල්ලු දකින්නයි කියලා ඒ ප්‍රශ්නේ අහපු මට උත්තර දුන්නා. හැබැයි ඉතින් දේශමේ කිඹුල්ලු නෙවෙයි, දැන් මොකද්ද වෙන්නේ කියලා පැහැදිලි. මේක අපි හැම ප්‍රභු ආරක්ෂකයන්ට ඒවලා තියෙනවා. මගේ නම් ප්‍රභු ආරක්ෂකයන්ට ඒවලා නැහැ. හැබැයි අපි අනිත් සමහර මන්ත්‍රීවරුන්ගේ ප්‍රභු ආරක්ෂකයන්ට ඒවලා තියෙනවා. මෙතුමට ඒවලා තියෙනවා. තොර මේක කියනවා මේ තර්ජනය ගැන. ඉතින් ඒ සියල්ල දැනගෙන කිසිම පියවරක් නොගෙන හිටියේ ඇයි? මේ මැරිච්ච 300කට වැඩි පිරිසකගේ ජීවිතවලට, තුවාල වෙච්ච 500කට වැඩි පිරිසකගේ ජීවිතවලට මේ ආණ්ඩුව වග කියනවා. ඒ වගකීම ගන්න ඕන. මේකට වගකීම කියන ඇයි ජනතාව දැනුවත් නොකරේ? මේ සිද්ධියට සම්බන්ධය අත්අඩංගුවට ගත්තම ඒ අය කොහොමද රිලීස් වුනේ? එක්කෙනෙක් අරගෙන මං හිතන උසාවියේ මාස 9කට පස්සේ අතෑරියා. අනිත් අය ගත්තේ නැත්තේ ඇයි? 90 දෙනෙකුගේ ලයිස්තුවක් පොලිසිය තියෙනවා. ප්‍රාත්මක වෙනකොට ඔයෙන් හරි බලපෑමක් ඇවිල්ලා නැවතුණා. ඒක තමයි ඇත්ත. දැන් හරින් ප්‍රනාන්දු මහත්තයා කියනවනේ එයාගේ තාත්තට CID ගෙන් කියපු හින්දා මම ගියේ නෑ දේවස්ථානයට කියලා. ඒතකොට හරින් විතරක් බේරුණාම ඇතිද? හරින්ගේ තාත්තට CID ගෙන් කිව්වෝ තාත්තා කියනවා පුතාට යන්න එපා, පුතේ ආද පල්ලි වලට ගහනවා කියලා. ඒ කියන්නේ මේ දැනම වෙන්න ඉඩ හැරලා බලන් හිටියා. දැන් ඔබතුමාලාගේ ආරක්ෂක අංශ වලට මේ දැනුවත් වුණා නම් සමහර වෙලාවට ඔබතුමාලත් මේ දැනුවත් වී සිටින්නේ නැති. මේක අපේ ආරක්ෂකගේ ලොක්කට හම්බුණා. ලොක්කා මේ තනියම වැඩ කරා. අපිට කිව්වේ නෑ. මගේ ආරක්ෂක මම දන්නවනේ නුවරි ලියනවායි. අර පස්සේ ඇවිද ඇවිද දේවාල වලටයි පල්ලි වලටයි. අද විවිධ ස්ථානවලදී විවිධ පුද්ගලයින් මාධ්‍ය හමු කැඳවමින් මේ පිළිබඳව අදහස් පළ කළා. ඒ අතරතුර අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් අද අරලියගහ මන්දිරයේදීත් මාධ්‍ය හමුවක් පැවැත්වුණා. ඇත්තටම තියෙන ප්‍රශ්නය ජාත්‍යන්තර ඔත්තු සේවා මගින් අපේ රජයට දන්වලා තිබෙනවා. අප්‍රේල් මාසේ 4 වෙනිදා මුල්වර. මේට මේ සිදුවීමට දවස් 17කට පෙර. එතකොට 9 වෙනිදා මේ පිළිබඳව පළවෙනි ලියවිල්ල ආරක්ෂක අමාත්‍යංශයෙන් ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් සිසිර මෙන්ඩිස් මහත්මයා පොලිස් ප්‍රතිවරයාට දන්වලා යවල. මේ ත්‍රස්ත කල්ලියේ සමාජිකයන්ගේ නම් පවා දන්වලා යවල. සාරාන් හෂ්මි, ජල්ලාල්තාල්, රිල්වාන්, සජිත් මෞලවි, සහීඩ් මිල්ලාන් යන අදර්ස් කියලා. ඊට පස්සේ අප්‍රේල් මාසේ 11 වෙනිදා මේ පිළිබඳව නියෝජ්‍ය අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පතිවරයා පියලාල් දසනායක මහත්මයා මේ විශේෂ ආරක්ෂක දිසා භාර එයා ලියලා තියෙනවා. සියලුම අධ්‍යක්ෂක ඇමති ආරක්ෂක කොට්ටාසය, අධ්‍යක්ෂක අධිකරණ ආරක්ෂක කොට්ටාසය, අධ්‍යක්ෂක විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ටාසය, වැඩ අධ්‍යක්ෂක තානාපති ආරක්ෂක කොට්ටාසය, වැඩ අධ්‍යක්ෂක විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ටාසය. මේකේ නැත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ටාසයක් නැහැ, ජනාධිපති ආරක්ෂක කොට්ටාසයක් නැහැ. ඒකත් විශාල අඩුපාඩුවක්. දැන් මේ ලියවිල්ලෙන් 11 වෙනිදා දන්වන්නේ අපේ ආරක්ෂක ප්‍රධානීන්ට ඒ අපේ ආරක්ෂාව සපයන්නට. මේක නෙවෙයි වැදගත්කම. මේකේ මූලිකම වැඩ පිළිවෙල තියෙන්නේ මේ පිළිබඳව මොකක්ද රටේ ආරක්ෂාව පිළිබඳව ගත්තා වූ ක්‍රියාමාර්ග වල තමයි ප්‍රශ්න තිබෙන්නේ. මේකෙදි මේ සියලු තොරතුරු ලැබිලත් අපිට මේක වළක්වා ගැනීමට බැරි වුණා. ඒක තමයි ඉස්සෙල්ලම හොයන්න ඕනේ. ඔවුන් කියලා තිබුණා ඉහලින් ලැබුණ නියෝග අනුව බෑයි කියලා තමයි කියලා තිබුණා. කවුද ඉහලින් කියලා නැතු? ඒක කියලා නෑ. ඔබතුමාට ආණ්ඩුව ගන්න බෑ නෑ වැඩක් නෑ නේද තුමා හින් බැලුවා. ඔව්. අපි මේක කතා කරගෙන දැන් මේ තියෙන ලොකු ඛේදවාචකයක් එක්ක මෙතන අපිට මේ ප්‍රශ්න ඇති කරගන්නට බැරි නිසා
අපි මේ පිළිබඳව කතා කරන්නට ඕනේ හෙට අද හවසට 6ට කැබිනට් මණ්ඩලයක් කැඳවලා තියෙන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒවයිදී අතර මේවා අපි කතා කරගන්න ඕනේ මොකද මෙවැනි සිද්ධීන් නැවතත් නොසිදුවන්නට අපේ අත්වැරැද්දේ. මේ අවස්ථාවේදී පොලිසිය එක් දේවස්ථානයකට හෝ සංචාරක මධ්‍යස්ථානයකට හෝ කිසිම ආරක්ෂාවක් සපයලා තිබෙන්නේ නැහැ. ඒතකොට වර්තමාන තත්ත්වයේ යටතේ පොලිස් ප්‍රධානීන් සමග තවමත් ජනතාවට ආරක්ෂාවක් තියනවා කියලා විශ්වාස කරන්න පුළුවන්. පැහැදිලිවම පොලිස් ප්‍රතිපරයා මේ වෙනකොට හරිනම් ඉල්ලා අස්වෙන්නට ඕනේ. එහෙම නැත්නම් අපි අද කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරේ අපි ඉල්ලා හිටින්න ඕනේ ජනාධිපතිතුමාට. මොකද ජනාධිපතිතුමා තමයි මේ විෂය භාර අමාත්‍යවරයා, පොලිසිය පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා. වහාම මේ පොලිස් ප්‍රතිපරයා වෙනුවට අලුත් නව පොලිස් ප්‍රතිපරයෙක් පත් කරන්න කියලා. ඍජුවම මොකද ඔහුට තමයි දැනුම් දීලා තියෙන්නේ. මාවනල්ලේ දැන් මාස කිහිපයකට කලින් සිද්ධියක් වුණා. එම සිද්ධියේ බරපතලභාවය දැනගෙන මේ ඒ සිද්ධියෙන් පසුව මම අදාළ පොලිසිය නිලධාරීන්ට වගේම NIB එක ඇතුළු අනිත් අංශවලට දැනුවත් කරා. මට දැන් ඊයේ ලැබුණු ආරංචියක් මත මට මේක දැන් තොරතුරු සහතික කරගෙන යනවා. වනාතවිල්ලු රේඩ් එකේ අත්අඩංගුවට ගත්තු එක් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් දෙන්නෙක් සඳහා ඒ ප්‍රධානියා එතන පොලිසියට ගත්තට පසුව යම් දේශපාලන බලපෑමක් මත, ඉහළ දේශපාලන බලපෑමක් මත ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රධානීන්ට හෝ කතා කරලා ඒ එක්කෙනෙක් හෝ දෙන්නෙක් එතනින් නිදහස් කරපු බව මෙහෙම කතාවක් දැන් යනවා. ඒ ගැන අපි හොයාගෙන ඉන්නවා තොරතුරු. ඒ නිදහස් කරපු එක් පුද්ගලයෙක් හෝ ඊයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගෙන් එක්කෙනෙක් කියලා සහතික වෙනවා කියලා කියලා තියෙනවා. අද කොළඹදී ජනතා විමුක්ති පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා. අපි පක්ෂයක් විදිහට මේ තිරිසන් වේච්ච ප්‍රහාරය මුළුමනින්ම හෙලා දකිනවා. පිළිකුලෙන් යුක්තව මේ ප්‍රහාරය අපි හෙලා දකිනවා. මේ පිළිබඳ තොරතුරු රජයේ බුද්ධි අංශ වෙත ලැබුණා. ඒ පිළිබඳ කලට වේලාවට නියමිත පරිදි තීන්දුව తీරණ ගත්තේ නැහැ කිය. අගමැතිවරයාගේ ඊයේ කරන ලද ප්‍රකාශනොත් එතුමා පැහැදිලි කරා එවැනි තොරතුරු ලැබිලා තියෙනවා. ඒත් ඒවා මත තීන්දුව නොගත් එක අඩුවක් කියන්නේ. ඒකෙන් පැහැදිලි වෙන්නේ දේශපාලන නායකත්වය මේ පිළිබඳ ඍජු ක්ෂණික තීන්දුව ගත්තේ නැහැ කියන්නේ. ජනතාවගේ ආරක්ෂාවට වගකීම තියෙන්නේ ආණ්ඩුවට. දේශපාලන බලාරගලේ යෙදිලා ඉන්නවා මිසක් මේ ජනතාවගේ ජීවිතවල ආරක්ෂාව පිළිබඳ තීන්දුව ගන්න ඔවුන් මැදිහත් වෙලා නැති බව තමයි මේකෙන් තහවුරු වෙන්නේ. නොපමාව මේ සිදුවීම් පිටුපස ඉන සැබෑ වගඋත්තරකරුවන් කවුද කියන එක ජනතාවට දැනුවත් කළ යුතුයි. එක එක්කෙනා මත මේක පටවලා තමන් ඇඟ බේරගන්න එක සුදුසු නැහැ. මේක අපි දන්නේ නැහැ, අපිට දැනුම් දුන්නේ නැහැ, අතෙන්ට ඇවිල්ලා තියෙනවා, එතනින් එහාට ආවේ නැහැ. එහෙම කියලා එකිනෙකා මත වගකීම් පටවා ගැනීමෙන් පවරා ගැනීමෙන් මේකට උත්තර ලැබෙන්නේ නැහැ. සමස්ත ආණ්ඩුවක් විදිහට නිලධාරීන්ගේ පැත්තෙන් ලැබිච්ච තොරතුරු මත ඒ පරීක්ෂණ වහාම කඩිනම් කරන්න දේශපාලන තීන්දුව අරගෙන දැන්වත් ඒ පිළිබඳ වහාම නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු තියෙනවා. අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ සිදුවීම එකිනෙකාගේ පටු දේශපාලන උවමනා වෙනුවෙන් පාවිච්චි කරන්න එපා. එක්සත් ජාතික පක්ෂයේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ එක්සත් ජාතික පක්ෂ මේ දින රැලිය අවලංගු කිරීමට තීරණය කර බව. මේ බව දැනුම් දෙන්නේ පක්ෂ මහලේකම් අකිල විරාජ්කාරී වසම් මහතා. කොළඹ නගර සභාව ඉදිරිපිටදී තමයි මේ දින රැලිය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ. නමුත් රට තුළ මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් එය අවලංගු කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව පක්ෂ මහලේකම් අකිල විරාජ්කාරී වසම් මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අද මල්වතු අනුනායක අතිපූජ්‍ය දිබුල් කුමරේ විමලධම්ම හිමි බැහැදුටු අවස්ථාවේ අනුනා හිමියන් පළ කළ අදහස් මේ. මේ අපේ ලංකාවේ ප්‍රජාවට මිනිසුන්ට ඇතිවුණ දෙයක් නේ. ඒ වෙලාවේදී අපිට ආගම් භේදයක්, පක්ෂ භේදයක්, ජාති භේදයක්, කුල භේදයක් එහෙම දෙයක් අපිට හිතන්න කියන්න බෑ. එහෙම අපි කවුරු මිනිසු එහෙම මිනිසුන්ට ඇතිවන විපත්තියේදී අපි පිහිටුවේ මේ කල්ලැටුව මේක දැනුම් දුන්නලු. අපි අර ප්‍රභු පක්ෂය ගැන හිතුවා මිසක් වෙන එකක් ගැන හිතුවේ නෑ. ඒක හරි අඩුපාඩු.
මේ දැන් අපි කුඩු හොයන හරි ඒක හොයන්න ඕනේ. නමුත් ඒ වුණාට රටේ අනිකුත් ආරක්ෂාව ගැනත් බලන්න අනිවාර්යයෙන්ම. ඒක තමයි සමස්ත ආරක්ෂාව. ඉතින් ඒක උනේ නැති නිසා තමයි මේ දේ සිද්ධ වුණේ ගණන් ගත්තේ නැති නිසා. සමාජවාදී ජනතා පෙරමුණ සංවිධාන කළ මාධ්‍ය හමුවක් අද කොළඹදී පැවැත්වුණා. මේ ලියවිල්ල රට පුරා මේ වෙලාවේ ගිහිල්ලා තියෙනවා. රට පුරා මාධ්‍යවලත් තියෙනවා, මාතෙත් තියෙනවා. මේ ආරක්ෂක කොට්ටාස ගණනාවකට මේක යවලා තියෙනවා. මට තේරුම් ගන්න බෑ මේ ගැන අගමැතිතුමා දන්නේ නැහැ කියන්නේ. අගමැතිතුමා දන්නේ නැහැ කියනවා නම් අගමැතිතුමා දැනගත යුතු දෙයක් තමයි එතුමා දැනගෙන නැත්තේ. එතුමා මේ පිළිබඳව බුද්ධිආංශවල ක්‍රියාකාරීත්වයේ ඔවුන්ගේ තොරතුරු පිළිබඳව සෙවිල්ලෙන් බැලිල්ලෙන් උනන්දුයෙන් ඒවා ලබා ගැනීමෙන් හිටියනම් ඔහුට මේක එතුමා ඇවිදින මාර්ගයේ පය ඇපේ. උවමනාවෙන් කියලා හොයා බලන්න ඕනේ. ඒ තරම් ප්‍රමාණයක් මේක මේ රටේ හැමෝම අතර ගිහින් තියෙනවා. අගමැතිතුමා එබඳු ප්‍රකාශයක් නොදැන හිටියා කියන එක එතුමා ගැනම සැකයක් ඇති කරවන කරුණක් බව මම නම් කිව යුතුමයි. එයා එක ගලෙන් කුරුල්ල ගණනාවක් මරන්න ආදෙනවා. එයා බලනවා ජනාධිපතිතුමාට විරුද්ධ කුමන්ත්‍රණයත් මේක අස්සේ ඉස්සරහට ගන්න. මේ කුමන්ත්‍රණයත් මේ සිද්ධිමාලාවත් එක්ක එකට බැඳී තියෙන බව පෙනී යනවා අපට අගමැතිතුමාගේ ප්‍රකාශය අනුව. පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරුවේ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා. පොලිස් ප්‍රතිවරයත් ඇවිල්ලා අපිට කරුණු පැහැදිලි කරලා දුන්න ඇතුණු සිද්ධිය සම්බන්ධව. ඊට අතිරේකව තීන්දුව කරා හෙට පාර්ලිමේන්තුව රැස් වෙනවා. අග්‍රාමාත්‍යතුමත් විපක්ෂ නායකතුමත් ප්‍රකාශනිකුත් කිරීම පමණයි හෙට දවස් සිද්ධ වෙන්නේ. අනිද්දා දවසේ පාර්ලිමේන්තුව විවාදයක් පවත්වන්න තීන්දු කරා. නෑ, ජනාධිපතිතුමා ඊයේ රෑම ආවා. ජනාධිපතිතුමා ඇවිල්ලා තියෙන්නේ. එහෙම ප්‍රශ්නයක් නෑ. ජනාධිපතිතුමා ඇවිල්ලාද කාටවත් චෝදනා කරන්න දෙයක් නෑ. ඉතින් චෝදනා කරන්න ඕන මේ බෝම්බ පත්තු කරා හෙට. ඒ ඇරෙන්නේ වෙන කාට කාගේ හරි ඇඟේ දාලා බේරෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙමන් තත්ත්වයක් නැවත ඇති වෙන්නේ නැති විදියට මෙයා නොවෙන මට්ටමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව තමයි අපි වැඩිපුරම සාකච්ඡා කරෙත් ක්‍රියාත්මක කරන්නේත්. ඒ වගේම මේ සිද්ධියට සම්බන්ධ වෙච්ච සියලු පාර්ශ්වවලට ඉතාමත් ඉහළ දැඩි දඬුවම් ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක. මේ අතර විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් මේ වන විට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනවා. කොච්චකඩේ ශාන්ත අන්තෝනී දේවස්ථානයේ ඊයේ සිදු වූ පිපිරීම් වලින් අනතුරුව එහි තත්ත්වය සොයා බැලීමට අමාත්‍ය සදිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණියා. අමාත්‍යවරයා මෙහිදී දේවස්ථානය සිදු වූ හානිය පිළිබඳව සොයා බැලුවා. පසුව දේවස්ථානයෙන් පිටතට පැමිණ මාධ්‍යයට අදහස් පළ කළා. ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක් වුණු මෙම උතුම් දේවස්ථානය පිළිසකර කරන්නට මූලික පියවර මේ සංස්කෘතික අමාත්‍යංශ ඒකකයෙන් ඒ සැලසුම් සකස් කරන්නට අද දවසේ සිටම අපි වැඩ කටයුතු ආරම්භ කරනවා. කරගෙන යන්නා වූ නීතිමය පරීක්ෂණවලට ආරක්ෂක පරීක්ෂණවලට බාධාවක් නොවි නිසා විශේෂයෙන්ම මෙම දේවස්ථානය අති උතුම් වූ දේවස්ථානය, ඉතාමත්ම වැදගත් වන්දනීය පූජනීය සිද්ධස්ථානයක් අපේ කතෝලික බැතිමතුන්හට මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ඒ බැතිමතුන් වෙනුවෙන් මම ප්‍රතිඥාවක් ලබා දෙනවා. පැහැදිලිවම අපේ අමාත්‍යංශය මෙම පූජනීය සිද්ධස්ථානය අංග සම්පූර්ණව නැවතත් ගොඩනගලා පිළිසකර කරලා නැවතත් වරක් කතෝලික බැතිමතුන්ට වන්දනාමාන කරන්නට පුළුවන් සිද්ධස්ථානයක් බවට ඒ වැඩ කටයුත්ත සහ එහි සැලසුම් වල ආරම්භය ආරම්භ කරන්නටයි අද මම මේ ස්ථානයට පැමිණියේ. පොලිස් පරීක්ෂණ, ඒ ආරක්ෂක පරීක්ෂණ අවසන් වුණු වහාම නීතිමය බාධාවක් නොමැති අවස්ථාව ලැබුණු වහාම අපි ගරු කාර්ඩිනල්තුමාගේ අවවාද උපදෙස් මත මේ යලි ගොඩනැගීමේ අලු පිසදමා යලි ගොඩනැගීමේ මේ කාර්යභාරය අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ නිරීක්ෂණයටද පැමිණියා. මෙම අවස්ථාවට ආචාර්ය හර්ෂද සිල්වා, කාවින්ද ජයවර්ධන යන මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
ඒගොල්ල ඇත්තම අති අහිංසක පැත්තේ කල්ලියකට ඉන්නේ මොනවද? ඒ ප්‍රස්තෝනින්ට තේරෙන්නේ නැද්ද පල්ලියෙම ඒගොල්ලන්ට වැදෙන දේ මොනවද කියලා? පාස්කු ඉරිදා දිනය වූ ඊයේ ස්ථාන 8ක සිදු වූ පිපිරීම් වලින් ජීවිත අහිමි වූ සංඛ්‍යාව මේ වන විට 290ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ ජනතාව තවමත් දෙනෙත් අය බලා සිටින්නේ තම ඥාති සමීපතමින් කොහේ හොත්තිටිනු ඇතැ යන බලාපොරොත්තුවත් සමගයි. මේ අතර මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ සිදු වූ පිපිරීමෙන් මියගිය පුද්ගලයන්ගේ අවසන් කටයුතු කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණා. පිපිරීම සිදුවන අවස්ථාව වන විට මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ දහසකට අධික පිරිසක් සිට ඇති අතර ප්‍රහාරයෙන් 106 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඒ අතර කුඩා දරුවන් 22 දෙනෙකුද වනවා. මඩකලපුව සියුම් දේවස්ථානය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වූ තවත් ස්ථානයක්. එම දේවස්ථානය අද දිස් වූ අයරොයි මේ. අදාළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර 14 දෙනෙකුම කුඩා දරුවන්. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දේවස්ථානයේ බැතිමතුන් 300කට අධික පිරිසක් සිට ඇති අතර පිපිරීමෙන් 57 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා. මේ අතර කොළඹ කිංග්ස්බරි ෆ්‍රෙන්ඩ් විලා සහ සිනමන් බ්‍රෑන්ඩ් යන හෝටල් සංකීර්ණවල ඇති වූ පිපිරීම් වලින් විදේශිකයින් ඇතුළු බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. මේකේ පිරිස් අතර ඉන්දියානුවන් 3 දෙනෙක්, පෘතුගාල වැසියෙක්, තුර්කි ජාතිකයෙක්, එක්සත් රාජධානියේ 3 දෙනෙක් සහ අමරිකානු හා එක්සත් රාජධානියේ පුරවැසිභාවය සහිත 2 දෙනෙකු සිටින බව මේ වන විට අනාවරණය වී තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ තවත් විදේශිකයින් 9 දෙනෙකු අතුරුදන් වූ බවට තොරතුරු වාර්තා වන බවයි. කොළඹ ශැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ පුද්ගලයා ඉන්සාන් සීලවන් ලෙස හඳුනාගෙන තිබෙනවා. අද වැල්ලම්පිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළා.
පොලිසිය අද අධිකරණයට වාර්තා කළේ මෙම පුද්ගලයාට අයත් බව කියන වැල්ලම්පිටිය ප්‍රදේශයේ තඹ කර්මාන්ත ශාලාවක් ආරක්ෂකංශ විසින් වටලා ඇති බවයි. එහිදී සිකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති අතර ඔවුන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න මහතා හමුවට ඉදිරිපත් කළා. සැකකරුවන් ලබන මාස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී අතිරේක මහේස්ත්‍රාත්පුරයා නියෝග කර තිබෙනවා. මෙම බෝම්බ ප්‍රහාරවලට සැකකරුවන්ගේ ඇති සම්බන්ධතාවය කුමක්ද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. මේ අතර අද අධිකරණයේදී අනාවරණය වූයේ ශ්‍රැංගිලා හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මෙම ඉන්සන් සීලවන් නැමැත්තාගේ බිරිඳ සහ සහෝදරයා ඊයේ දෙමුටුගොඩ නිවසක් තුළ සිදු කළ බෝම්බ පිපිරීමෙන් මිය ගිය බවයි. සැකකරුවන් පිරිසක් සංගවේ සිටි දෙමුටුගොඩ නිවසක් ඊයේ ආරක්ෂකංශ විසින් වැටූ අවස්ථාවේ කාන්තාවක් දරුවන් දෙදෙනෙකු සමග බෝම්බයක් පුපුරා ගැනීමෙන් ජීවිතක්ෂයට පත් වුණා. පසුව ආරක්ෂකංශ විසින් තවත් සැකකරුවෙකු එම නිවස තුළදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමේදී ඔහුද බෝම්බයක් පුපුරා ගැනීමෙන් ජීවිතක්ෂයට පත් වූ බව ආරක්ෂකංශ ප්‍රකාශ කළා. මෙහිදී පොලිස් නිලධාරීන් තුන්දෙනෙකුද ජීවිතක්ෂයට පත් වුණා. අදාළ නිවසේ සිටි මේකී පුද්ගලයාගේ පියාබව කියන පුද්ගලයෙක් හා තවත් තරුණයෙකු සමග කාන්තාවන් පිරිසක් පොලිස් අත්අඩංගුවට ගත්තා. මෙම නිවස ආසන්නයේ තිබී නවීන පන්නේ සුඛෝපභෝගී මොට්වතය සාගත් අතර එම රතය තුළ තිබී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ වතුර බෝතලයක් ඇතුළු භාණ්ඩ කීපයක් සොයාගැනුණා. අද මෙම නිවස හා අදාළ මෝටරවතය පිළිබඳව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සිටි අවස්ථාවේ ජංගම දුරකථනයකින් පොලිස් විමර්ශන පටිගත කරමින් සිටි පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඊයේ උදෑසන කොළඹ කින්ස්බරි හෝටලයේ සිදු වූ පිපිරීමෙන් අනතුරුව කළ විමර්ශනවලදී තවත් පුද්ගලයෙකු සැකපිට පොලිසිය අත්අඩංගුවට ගත් අතර ඔහු සිරියානු ජාතිකයෙක්. මේ අතර ඊයේ දෙහිවල සත්වෝද්‍යානය අසල ලැගුම්හලක සිදු වූ පිපිරීමෙන් අනතුරුව තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගත්තා. ඊයේ රාත්‍රී පානදුර කෙසල්වත්ත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කළේ පිපිරීමවලට සම්බන්ධ පුද්ගලයින් සැඟව සිටි බවට ලද තොරතුරු මතයි. අදාළ නිවස මාස 3ක කුලී පදනම මත ලබාගෙන තිබූ බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. පුපුරන ද්‍රව්‍ය සකස් කිරීමට යොදා ගන්නා යකඩ බෝල සහ බැටරි මෙහිදී සොයාගත් බව අප වාර්තාකරු සඳහන් කළා. අදාළ නිවසේ හිමිකරුගෙන් පොලිසිය ඊයේ කරුණු විමසා තිබුණා. මම එන පාරේ මේ හිටියේ. මේ අතර අදාළ ප්‍රහාර සඳහා ඝාතකයින් පැමිණි බවට සැකකෙන්න වෑන් රථයක් වැල්ලවත්ත රාමකෘෂ්ණන් පාරේ තිබී පොලිසිය ඊයේ පස්වරුවේ සොයාගත්තා. අත්තිඩිය පැපිලියාන ප්‍රදේශයේ ඖෂධ අලෙවිසලක් ආසන්නයේ අයිතිකරුවෙකු නොමැති යතුරුපැදියක්ද පොලිසිය විසින් සොයාගෙන තිබුණා. මේ අතර ඊයේ සිදු පිපිරීම් වලට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු දඹුල්ල නගරයේ ලැගුම්හලකදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ජාත්‍යන්තර පොලිසිය අද පස්වරුවේ නිවේදනය කළේ ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රහාර මාලාව පිළිබඳව විමර්ශනය සඳහා තමන් විශේෂ කණ්ඩායමක් එවීමට තීරණය කර ඇති බවයි. පිටකොටුව බැස්ටියන් මාවතේ සිදු කළ මෙහෙමකදී ඩෙටනේටර් 87ක් සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පලේ තිබියදී ඩෙටනේටර් 12ක් සහ එම ප්‍රදේශයේ කසල ඉවත් කර තිබූ ස්ථානයක තිබී තවත් ඩෙටනේටර් 75ක් සොයාගත් බවයි. මේ අතර අද කඳාන උතුරු බටකම ප්‍රදේශයේ නිවසක් පොලිසිය පරීක්ෂාවට ලක් කළා. ගල්කිස්ස ටෙම්ප්ලස් පාරේ මහල් නිවසක්ද ආරක්ෂකංශ විසින් සෝදිසි කළ අයුරීමේ. එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.පී. දිසානායක මහතා අද පස්සරුවේ පැවති මාධ්‍ය හමුවකදී පළ කළ අදහස් මේ. දැන් අපිට පේනවා මේ ප්‍රහාරයේ මේ මේ චෝදනා ආණ්ඩුව විසින් විශේෂයෙන් අගමැතිතුමා අන්ධකාර රාජිත් සේනාරත්නතුමා මේක පුන පුනා මේ ප්‍රශ්නය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඔළුව උඩ කියන්න උත්සාහ කරන බව.
ඔබතුමාලා සියලු දෙනාම දන්නවා ජනාධිපතිතුමාට ওই පොලිස්පතිතුමා ඉවත් කිරීමේ අවශ්‍යතාවය තිබ්බා. නමුත් මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා ඒක ජනාධිපතිතුමා කරන්න බැහැ. ඒ නිසා එතන ලොකු විරසකයක් තිබ්බ බව අපි කවුරුත් දන්නවා. ඒ වගේම ජනාධිපතිතුමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය. කුමන්ත්‍රණය දැන් පරීක්ෂණ අවසන් අධ්‍යයනයට ගිහිල්ලා තියෙනවා. එල්පීඩ් පිළිබඳව සාක්ෂි තියෙනවා කියලා මම දැක්කා. රහස් පොලිසිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දෙසරයක් වාර්තා කරා. කටහඬ ඇතැම් පොලිස් නිලධාරීන්ගේ හමු වෙනවා. ඒ පොලිස් නිලධාරීන් හා පොලිස්පතිතුමා අතර ළඟ සම්බන්ධතාවයක් තියෙන බව ඉදරව් වෙලා තියෙනවා. ඉතින් එයා තමයි මේ 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 සිද්ධියේදී ජනාධිපතිතුමා ලංකාවේ නැවෙද්දී මේ පිළිබඳ දිස්ත්‍රික්ක නියෝජ්‍ය පොලිස්පතිවරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු පොලිස් අධිකාරීවරු සහකාර පොලිස් අධිකාරීවරු හා පොලිස් ස්ථානාධිපතිවරු දැනුවත් කරලා ඒ අවශ්‍ය ආරක්ෂක සංවිධාන හා ඒ පරීක්ෂණ කටයුතු කරන්නට ඒවා අතපසු කරා. ඒවා අතපසු කරලා මේ මහා ඛේදවාචකයේ සිද්ධ වුණායි කියන කාරණය ඉතාම හොඳින් අපිට පේනවා. ඒ නිසා අපි කියන්න කැමති වගකීතු පක්ෂයක් ලෙස වහාම මේ පොලිස් ප්‍රතිවරයා ඉල්ලා සිටින. එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කියලා අපි ඒකාබද්ධ පක්ෂයත් එක්ක මේ පිළිබඳ සාකච්ඡා කරලා අපි ඉතා ඉක්මනින් ඔහු ඉවත් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්න බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාස කරනවා ඔහු පොලිස් පෙති තනතුරට ගෙනාවේ කතානායකතුමා විශාල මෙහෙයුමක් වියක් කරලා. ඔහුට වඩා ජ්‍යෙෂ්ඨයෝ ඉවත් කරලා ඔහු මෙතනට ගෙනාවේ කතානායකතුමාගේ දැඩි මැතිවීම හරහා. අපි ඒක දන්නවා. ඒ වගේම එතුමා ඉවත් කරන්න උත්සාහ කරපු වෙලා හැම වෙලාවම යාව අගමැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ බේරගත්ත බව දන්න හැබැයි අපි විශ්වාස කරනවා මේ වෙලාවේ ඔහුට ඉවත් වෙන්න කියයි කියලා අගමැතිතුමා හා එක්සත් ජාතික පක්ෂය ඔහුට වහාම ඉවත් වෙන්න මේ වගකීම බාර අරගෙන කියන ඉල්ලීම කරයි කියලා අපි හිතනවා. එහෙම නැත්නම් අපි මේ යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට කතා කරනවා. ඒ වගේම ඔබතුමාට කියන්න කැමති ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ පස්සෙනි බගන්ති යටතේ තොරතුරු සැඟවීම අවශ්‍යයි. තුනෝදී සැඟවීම හරහා අපිට මේ අයට නඩු දාන්න පුළුවන්. බෝම්බ ප්‍රහාර හමුවේ විපතටපත් ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීමට ලෝක නායකයින් ඇතුළු ලෝක ප්‍රජාව පියවර ගනු ලැබුවා. පාස්කු දින සැමරූ කිතුණු බැතිමතුන් ඉලක්ක කරගෙන එල්ල වූ මෙම කුරිරු ප්‍රචණ්ඩ ක්‍රියාව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන් හෙළාදුටුවේ වත්තිකානුවේ පැවති සම්ප්‍රදායික පාස්කු දේව මෙහෙය අමතමින්. දෙවෙනි ස්ථාන අටක සිටපු පිපිරිම් වලින් බියකේ පිරිස සිහිපත් කරමින් ඊයේ මැදම රාත්‍රියේ ප්‍රංශයේ අයිෆල් කුළුණේ වෙතුලි බුබුලු දෙපා තැබීමට ප්‍රංශ බලධාරීන් කටයුතු කළා. ස්පාඤ්ඤයේ රියල් මැඩ්‍රිඩ් පාපන්දු කණ්ඩායම ඊයේ රාත්‍රියේ සහභාගී වූ තරගයට පෙර විනාඩියක නිශ්ශබ්දතාවයක් දක්වමින් මෙරට ප්‍රහාරවලින් බියකේ අය සිහිපත් කළා. ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර ශ්‍රී ලංකා දජය ආලෝකවත් කරමින් ඔවුන්ද මෙරට සිදුපු කේතවාචකයට සිය ශෝකය පළ කර තිබුණා. ඉන්දියාවේ අලිගාර මුස්ලිම් විශ්වවිද්‍යාල සිසුන් ඊ රාත්‍රියේ ශ්‍රී ලාංකික ජනතාවට සහය පළ කරමින් එම විශ්වවිද්‍යාලයේ පරිශ්‍රයේ සිට පාගමනික නිරත වූ බව සඳහන්. මේ අතර ඉන්දියාවේ සුප්‍රසිද්ධ වැලි නිර්මාණ ශිල්පී සුන්දර පාට්නායක් ශ්‍රී ලාංකික ජනතාවට ඊයේ එල්ල වූ ප්‍රහාරයට ශෝකය පළ කළේ මෙලෙසින්. අපට එවන්න feedback@newsfirst.lk, twitter.com/newsfirstsl, instagram.com/newsfirst.lk, වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න newsfirst.lk හා facebook.com/newsfirstsl වෙත. hotline 0111 496 896